බලය මාරු කරන්න ඕන. අවුරුදු 25 30 අවුරුදු 75 30 බලයගෙන ඉච්ච කවුද? ප්‍රභූ පවුල් කීපයක්. ඕගොල්ලෝ අපි මේ ගම්වල කාට ඡන්දෙ දුන්නා? මොන පාටට ඡන්දෙ දුන්නා? කාට කතර කිව්වොත් මට කියන්නකෝ රටේ නායකුණේ කවුද කියලා ප්‍රභූ පවුල්ද නැද්ද? ප්‍රභූ පවුල් දෙක තුනක් නේ. එකොසේන නායකලා බෝතලේ වලව්වේ. නැත්තම් බණ්ඩාර නායකලා රොස්මිඩ් වලව්වේ. ඔය දෙක ආවා. ඊට පස්සේ වික්‍රමසිංහ ලා නේද කොල්ලු පිටියෙන්. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මැද මුල්ල වලව්වේ. ඔය ටික තමයි වලව් හතරක් පහක් තමයි රට පාලනය කරේ. බැසිල්ගේ පඩිය අපි දන්නේ නැහැ දැන් කියද මොකද රස්සාවක් කරන්න යන්නේ මිනිහා නේද? නේ? එතකොට ගෝඨාභය රාජපක්ෂ දැන් විශාල ගණක් ලක්ෂ විශාල ගණක් යනවා නිකන් අයින් වුණාට පස්සෙත් හිටපු ජනාධිපතිස රැගෙන යන්නේ. ඒ නිසා මෙහෙම විශාල මුදලක් නාස්ති කරන් ඉන්නවා. ඒගොල්ලෝ මං කියන්නේ මොකද ඒගොල්ලෝ ජනතාවට දැන් ජනතාව ගැන හිතන්නේ නැහැ. මොකද ඡන්ද ගන්න බලාපොරොත්තුවක් ඒගොල්ලන්ට නැහැ. ඒ නිසා අපි මේ පාලනය අවසන් කරන්න ඕනකම තියෙනවා. ලබන අවුරුද්ද ඡන්දයක් කියනවා. මං අගෙන අපි කවුද කලින් කතා කරපු නන්දන සෝදයක් කිව්වා ජනාධිපති කරක් කියනවා. දැන් ඒගොල්ලෝ කරුණා කරමින් ඉන්නවා තමයි මේ ජනාධිපතිතුමනි මග හරින්නේ කොහොමද කියලා. සමන් දැක්ක පොදු දස්සල ඔය පොඩි ප්‍රවෘත්තිකයක් ඇල මතයක් පැවුවා ලබන අවුරුද්ද ඡන්දයක් නැහැ. තව අවුරුදු දෙකකට ඡන්ද නැහැ කියලා මතයක් හැදුවා. නැහැ එහෙම නැහැ ඒක බොරු. ඡන්දයක් අනිවාර්යයි. ඒක සාධිත කරලාගෙන අපි ලබන අවුරුදු ඡන්දයක් කියනවා නැද්ද? තියෙනවා. කොහොමද තියෙන්නේ මේමනේ? ජනාධිපතිවරණය මග හරින්න පුළුවන් කමක් නැහැ ඒගොල්ලන්ට. දැන් සමහරුව අපෙන් අහනවා සහෝදරයෝ වුණාට දැන් පළාත් පාන් ඡන්ද තිබ්බේ නැහනේ. ජනාධිපති ඡන්දෙත් උහුම යන්න බැරිද කියලා. මං කියන්නේ අපේ රටේ ව්‍යවස්ථාවට සහ මැතිවරණ නීතියට අනුව අපේ රටේ මහජනතාව විසින් තෝරාපත් කරන ආයතන හතරක් තියෙනවා. පළාත් පාලන, පළාත් සභා, පාර්ලිමේන්තු, ජනාධිපති. ඕකෙන් පළාත් පාලන සහ පළාත් සභා කියන ආයතන දෙකම මන්ත්‍රීවරු නැතුව පවත්වා ගන්න පුළුවන් ප්‍රතිපාදන තියෙන ව්‍යවස්ථාවක්. හරිද? පළාත් පාලන ආයතන පවත්වා ගන්න මන්ත්‍රීවරුම ඕනේ නැහැ. විශේෂ කොමසස්කේ පත් කරාම එයාට පුළුවන් පවත්වා ගන්න මන්ත්‍රී හිටියත් නැත්ත් ඒක. පළාත් සභා ආයෙත් එහෙම ඡන්ද දියන්න ඕනේ දැන් අවුරුදු පහක් ඡන්ද නැහැ. කවුද පවත්තන් යන්නේ? ආණ්ඩුකාරය පවත්තන් ගන්න පුළුවන්. ඒ දෙකට ඡන්ද ඕනේ නැහැ තමයි. හැබැයි පාර්ලිමේන්තුවට පුළුවන් නේම බෑ. පාර්ලිමේන්තුවට අනිවාර්ය කාලය වුණාම ඡන්දයක් තියන්නම ඕන. නැත්තම් ජනමත විචාරණයක් තියලා මේ පාර්ලිමේන්තුවයි කල් දා ගන්න ඕනේ. ඒ ඡන්දයක් නේ. අවුලක් නේ. ජනාධිපතිවරණේ ඔය මුකුත් සෙල්ලම් බෑ. අපේ ව්‍යවස්ථාවේ ජනාධිපතිවරණ කියලා කියන්නේ ජනාධිපති දුරේ හරි බලවත්. තප්පරයක්වත් ඉස් කරන්න බෑ. තප්පරයක්වත් ඉස් කරන්න බෑ. දැන් මේ වෙලාව හිතන්නකෝ. හදලා තින්නේ මේ මේ වෙලාවේ නිකන්වත් මොකක් හරි වෙලාවක ඔය මේ මේ රයින් වික්‍රමසිංහ දැන් ප්‍රවෘත්තියක් આવත් එම මලා කියලා මොකද? අපි එහෙම හිතනව නෙමෙයි නේද? මෙයා පරද නිකන් ඉන්නෝනේ. මැරෙන්න හොඳ නැහැ දැම්ම. අපි පරද්දන්න බෑ නේද? මලා කියලා ප්‍රවෘත්තියක් આવත් රයින් වික්‍රමසිංහ මැරෙනකොටම ඔටෝමැටිකලි අගමැතිවරයා ජනාධිපති වෙනවා. දිනස් ගුණ ජනාධිපති වෙනවා. ඇයි ඒ හදලා තින්නේ? මොකද ජනාධිපති තනතුර තප්පරයක්වත් ඉස්සෙන්නේ නැති වෙන. මේ ජනාධිපති මැරෙනකොටම අගමැති ජනාධිපති වෙනවා. ඊට පස්සේ පාර්ලිමේන්තුවෙන් ඒක ඉස්තර කරගන්න කියනවා වැඩක්. එහෙම තමයි හදලා තියෙන්නේ. ඡන්දය එතකොට ආ ඡන්දය දෙන්නේ කොහොමද? ජනාධිපතිවරයාගේ දුර කාලය අවසන් වීමට මාසකට කලින් ඡන්දය දියන්න ඕන. මාසකට කලින් සෙල්ලම් නැහැ. එතකොට මේ ජනාධිපති දුර කාලය අවසන් වෙන්නේ නොවැම්බර් මාසේ මැද හරිය 18 නැත්නම් 19. එහෙනම් ඔක්තෝබර් මාසේ 18 19 වෙනකොට ජනාධිපති ඡන්දය තියන්න ඕන. වෙන සෙල්ලම් මොකක් හරි බැ තියන්න ඕන. හැබැයි ඒගොල්ලන්ට එක සෙල්ලමක් පුළුවන්. මොකද්ද? ඒගොල්ලෝ ඒක තමයි කියන්නේ. ඒගොල්ලෝ කියනවා නෑ අපි තියන්නේ අපි විධායක ක්‍රමයේ අහෝසි කිරීමේ සංශෝධනයක් ගැනලා විධායක ජනාධිපතිතුමනි අහෝසි කරනවා. ආයෙම් පුළුවන්නේ. විධායක ජනාධිපතිතුමනි අහෝසි කරෝතින් සංශෝධනයක් ගැනලා එතකොට විධායක ජනාධිපති ක්‍රමයක් නැත්නම් ඡන්දකුත් නෑනේ. ඒ බලතල පෙරනවා මොකටද? පාර්ලිමේන්තුවට මේ පාර්ලිමේන්තුවට පුළුවන් 2025 දක්වා යන්න. එහෙම ගත්තොත් නිකන් තරකයක් තියෙනවනේ. විධායක ක්‍රමයේ අහෝසි කරා ඡන්දයක් නෑ. ඒ බලය පෙරනවා මේ පාර්ලිමේන්තුවට. මේ පාර්ලිමේන්තුව තව අවුරුදු දෙකක් ඇදගෙන ගියා. එහෙම හිතන්න පුළුවන්නේ. නමුත් ඒක එහෙම වෙන්නේ නැහැ. ඇයි දන්නවද? විධායක ජනාධිපතිම අහෝසි කිරීමේ යෝජනාවක් ගෙනවත් පාර්ලිමේන්තුවට ඒක සම්මත කරන්න පාර්ලිමේන්තුව තුනෙන් දෙකට අමතර මොකක්ද ඕනේ? ජනමත විචාරණයක්. ජනමත විචාරණයේදී ජනතාවගෙන් බහුතරය ඡන්ද දුන්නොත් තමයි අරක අනුමත වෙන්නේ. අපි ඉන්නවා මේ පැත්තේ. අපි විරුද්ධ ඇද විධායක ක්‍රමයේ අහෝසි කරනවට අපොයි නැහැ. අහෝසි කරන්න ඕනෝ. හැබැයි අපි කියන මොකද්ද? විධායක ක්‍රමයේ අහෝසි කරලා ඒ බලතල මේ දුෂ්ට මේ ජනවරමක් නැති මේ පාර්ලිමේන්තුවට පවරන්න බෑ. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව ටේබල් තල දෙන්න බෑ. ඇයි මේ මේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට ජනවරමක් දැන් නැහැ. මේක දුෂ්ට ආණ්ඩුවක්. මේක ජනතා පෙළන ආණ්ඩුවක්. ඒ නිසා ඒකට බල තල දෙන්න බෑ නම් මොකද වෙන්නු කම තින්නේ? විධායක ජනාධිපතිකම අහෝසි වෙනකොටම පාර්ලිමේන්තුව විසිරෙන්න ඕන කියලා අපි කියන යෝජනාවක් දාපන් ඕකට.
දැන් මේ නැත්තම් අපි මේක පරද්ද හරිද එතකොට මොකද වෙන්නේ ඒ යෝජනාව ගෙනාවොතින් වෙන්නේ මොකද්ද විදායක ක්‍රමය අවශ්‍ය වෙනකොටම පාර්ලිමේන්තුව විසිරුණා අපිට පාර්ලිමේන්තු ඡන්දයක් එනවා ආණ්ඩු මාරු කරන්න ඒ ඡන්දෙන් අපි ආණ්ඩුවක් ඇදුවම ඒ ආණ්ඩු විදායක බලතලක් තියෙනවා අවුලක් නැහැ එහෙම එකක් දැම්මෙ නැත්තම් මොකද වෙන්නේ අපි කියනවා අපි ජනමත විචාරණේ පරද්දන එතකොට මොකද වෙන්නේ ජනමත විචාරණේ පරාදයි එතකොට ජනාධිපති ඡන්දය තියන්නේ නැහැ ගැළවිලක් නැහැ එහෙනම් අපි කවුරුත් බලන්න එපා ඒ කියන්නේ මොකක්ද එන ලබන අවුරුද්ද අනිවාර්යයෙන්ම එක ජනාධිපති වරණ එනවා නැත්තම් මහමැති වරණ තියෙනවා අපි හිතන්නම් වැඩි මිඩකට 90%ක් තියෙන මොකද්ද ජනාධිපති වරණ එනවා එහෙනම් අපි කර ලෑස්ති ඉතින් පරද්දන්න පුළුවන් මේක වලම පරද්දන්න පරද්දලා පරද්දලා අපි අතර බලය ගන්න මොකක් සඳහාද මේ රට වෙනස් කරන්න අපි බලය ගන්න ඕන මොකටද අපි බලය ගන්න ඕන හදන්නේ ජාතික ජන බලවේගය ඔබ අපි එකතුලා බලය ගන්න ඕන කම තියෙන බලය අරගෙන අපි ටිකක් නිකන් අවුරුදු 5ක් විතර යන ජොලි ඉන්න නෙවෙයි ඒකට නම් ඕනේ නැහැ මොකද්ද මෙරට වෙනස් කරන්න ඕන මෙහෙම යන්න බෑ මෙරට අපේ දරුවෝ දුක් විඳිද්දි දරුවන්ට උගන්වන්න බැරුව තියෙද්දි තුන් වෙල කන්න බැරුව තියෙද්දි දරුවන්ට බිත්තරක් කන්න බැරුව තියෙද්දි අඩක්දි බිස්කට් එකක් කන්න බැරුව තියෙද්දි එහෙම රටක මොකට ජීවත් වෙලා රස්සාවක් නැත්තම් ආදායම් මාර්ග නැත්තම් ව්‍යාපාර වැටෙනවා නම් කොහොමද ජීවත් වෙලා ඔබ දන්නවද පෞද දශක ඔය ප්‍රධාන ජාතික පුවත්පත්වල දාලා තිබ්බා පෞගේ කාලේ විදුලි බිල වැඩි කිරීම සහ මේ අරමුදු නිසා අපේ රටේ කර්මාන්ත සහ ආයතන කර්මාන්ත සහ සේවා ආයතන 2000ක් පහල කියලා 2000ක් කර්මාන්ත සහ සේවා ආයතන 2000ක් පහල